गच्छन्तु देवता सद्दं मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं बदंता धम्म श्रवण कालो अयं बदंता धम्म श्रवण कालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स किंचो मनुष्य पटिलाभो किंचं मच्चान जीवितं किंचं सद्धम्म सवेनं किंचो बुद्धानं उपादोति तानापतितुमन एवागेम श्री लंकन समागमे सभापतितुमन एवागेम संबुद्धत्व जयंती विहारे दायक सभावे सभापतितुमन्नेतुलु करुणावंत वासनावंत पिन्वतुनि पिन्वतियनि मे पिन्वत सैम सियलु दिनाम मे वेलावे सूदानं वेन्ने बलापुरत्तु वेन्ने बहोम वटिन पिंकमक वदगत पिंकमक दुर्लभ पिंकमक सिद्ध करगन्नट तिलोगुरु सम्मा संबुद्ध पियानन वहन्से सियलु सत्यं तेरे पतिरुनु महाकरुणावकी अवबोध करगत्तु महाप्रज्ञावकी दैनगन देखला देशना करान्नट यदुनु उदार तेरे धर्मयिन वनपदया श्रवणीय करण आसन अदहसक बलापुरत्व कति करगनाई मे पिन्वतुन सियलु दिनाम अद दिन मे तानापति कार्यालय असुरु करगन पवतिन अपे विहारस्थानेट पमिनिला वाडिविला निष्कलंकव तन्पत्तिला संसुन्व बलागन इन्ने अद अपट बहोम वेदगत् दवसा लोतुरा सम्मा संबुद्ध पियानन वहन्से मीट वसर दिदास पंसीय हटगानकट पिरातुव इंडियावे मध्य देशे गसक यट इपदुने गसक यट बुदुने गसक यट पिरिनिवन पा वदाले उतुम्मु वेसक्पुर पसलोसक पोए दवसक एनिसा बौद्ध जनतावेट बौद्ध पिन्वतुन्ट मे दवस बहोम वेदगत् वेनवा ගිය අවුරුද්ද වෙසක් පෝය දවසේ මම වැඩ සිටි ඕස්ට්‍රේලියාවේ එදා රජයේ වැඩ කරන දවසක් මට මතකයි රාත්‍රියේ ධර්ම දේශනාවක් සූදානම් කළා හතට විශාල සෙනගක් අවුදින්න වාහන පාක් කරන්න තැනක් නැතුව අමුතු ඉඩක් ඉල්ල ගත්තා ඒ වෙසක් දවස කියන එක අපේ ඇඟට දැනෙනවා अद हयहमार विनकोटातिथिय बहुम कुंचिसेनगा अपि सैम दिनेक्म हितुवा अद वेडकरेन दवसाक निसा सेनगा अडु ए कियला नमुत पिन्वतुनि मे मोहत विनकोट मे तानापति कार्याल परिस्रय विहारस्थान भूमिय इडक नेति वेन तरमेट विशाल जनकायक्क मिनिला तियेना
ඒ හදවතට දැනෙනදී වෙසක් පොය දවසේ සවස් වෙනකොට හඳ අහස මුදුනට නැගගෙන එනකොට අපේ හදවතට පුදුමාකාර හැඟීමක් දැනෙනවා. ඉතින් මේ නිසා පින්වතුන් මේ ස්ථානෙට එකතු වෙලා වාඩි වෙලා බොහොම සතුටින් කැමැත්තෙන් ආසාවෙන් විනක් කරගන්න බලාපොරොත්තු වෙන්න. ඒ නිසා අපේ පින්වතුන්ගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන කරුණු ටිකක් හිතන්න කරුණු ටිකක් අද ධර්ම දේශනාව තුලින් මම කියලා දෙන්නට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම හොඳ අවධානයක් ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. ඉතින් මේ කටයුතු සිද්ධ කරගෙන යනකොට අපි ඇවිත් ඉන්නේ අපේ රටකට නෙමෙයි. අපි ඇවිත් ඉන්නේ වෙනත් දේශයකට. මේ රටේ පවතින නීති රීති හා සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය ඉක්මවන්න කාටවත් යාලා ඉඩ දෙන්නේ නැහැ. නමුත් ඔබට කටයුතු කරන්නට නිදහසක් දීලා තියෙනවා. ඒ නිසා අපේ හිතට ලංකාවේ ඉන්නේද්දි ගැටලුවක් වෙනකොට පන්සලකට යනවා කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් මේ රටේ ඉන්න ඔබේ හිතට දුකක් වෙනකොට කියාගන්න කෙනෙක් නැති වෙනකොට ඒ වාගේ තැනකට යන්න ලැබෙන අවස්ථාව මහා තිබහින් ඉඳලා වතුර ටිකක් ලැබෙනවා වාගේ. එනිසා මේ ස්ථානයේ ආරම්භ කරන්න ගොඩ නගන්න විශාල කැපකිරීමක් කළා. කටුකත්වය හා කාෂ්ඨකත්වයේ ප්‍රතිඵලයක් තමයි මේ අංග සම්පූර්ණ පන්සල කියන්නේ. මේක පවත්වාගෙන යන්නේක හැදුවටත් වඩා මාරු කාර්යයක්. මේක අනාගතයේ ඕමාං දේශයට පැමිණෙන අපේ පින්වතුන්ටත් ඉතිරි කරන්නට අපි සෑම දිනම වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ. මේක දවසකින් දෙකකින් තුනකින් ඉවර වෙන්නට බෑ. ඔබේ දරුපැටවුන් මේ රටේ ඉගෙන ගන්නවා. ඒ දරුපැටවුන් මේ භූමියට හුරු වෙනවා. ඒ දරුවන්ට අනාගතයේ මේ රැකියා කරන්න හිතෙයි. ඒ දරුවන්ට දරුවෝ ලැබෙන්නට ඒ එදාට ඇවිත්ලා දුක කියන්න බෝධියක් තියන්නට ඕනේ. ඒක නිසා මේවා රකින්න එක අපේ යුතුයකම. අපේ ගරු තානාපතිතුමන් එක්කලා කතා කළා. එතුමන්ගේ සිතුවිලි ආකල්ප දැක්කහම හරි ප්‍රසාදයක් ඇති වුණා. එතුමන්ගේ ඕනෑකම තියනවා මේ කටයුතු කරගෙන යන්න ඔය පින්නතුන්ට සහයෝගය ලබා දෙන්න. ඒ වාගේම සභාපතිතුමන් එතුළු සෑම දිනාම අප්‍රමාණ බාධක මැද්ද විශාල අරගලයක් කරනවා. ඒක නිසා කවුරු කවුරුත් මේ කපාගත්තු ලිඳේ වතුර පාවිච්චි කරන්නට ඕනේ පරිස්සමෙන්. ඒ වාගේම ලිඳ කිලිටි කරගන්නේ නැතුව පරිස්සම් කරගන්නට ඕනේ. එතකොට එන සෑම කෙනෙකුටම මුදලක් වැය කරන්නේ නැතුව මේ ලිඳෙන් වතුර උගුරක් බීලා පිපාසාව නැති කරගන්නට පුළුවන්. ඉතින් මා ඕමාන් දේශයට වැඩම කළ දෙවනි වතාව මා දුටු විශේෂත්වයක් තිබුණා. වෙනත් රටවල් වල වැඩි හරියක් කාන්තාවන් මේ ස්ථානයට එනකොට මං මෙතන දැක්ක සුවිශේෂී ලක්ෂණේ තමයි පිරිමි පින්වතුන් විශාල පිරිසක් අරිකපවීමෙන් මේ කටයුත්තට කාන්තාවන් වාගේම යොමු වෙනවා. ඒ වාගේම චූටි දරුපටවුන් යොමු කරගන්නවා. ඒක බොහොම වටිනා කාරණාවක්. එහෙමනම් උතුම් වෙසක් පුර පසළොස්වක පොය දවසේ අපි සෑම දිනාගෙම ජීවිතයේ සහනයක් සැනසීමක් සුවයක් සතුටක් ආස්වාදයක් ලබා ගන්නට පුළුවන් අවංක වේ. කරුණු ටිකක් එකතු කරගෙන පිට වෙන අරමුණක් ඇති කරගෙන සෑම දිනාම හොඳින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. මා ඉස්සර වෙලාම බණ අහන හැටි කියලා දෙන්න. ඊට පස්සේ මාත්‍රුකා කරගත්තු ගාථාව ඇසුරු කරගෙන අපේ ජීවිතය මැරෙන මොහොත දක්වාම අරගෙන යන්නේ කොහොමද කියලා පින්වතුන්ට කියලා දෙන්න. බුදු පාන ආසන්නයි ඔබ දැන් සැරසෙන්නේ බණ අසනවා නම් පින්මය සිදුවන්නේ පෙර සිට පැවතගෙන සිරිතක් රකිමින්නේ
ධම්ම වේවාදයයි පලමුවේ මම දෙන්නේ බණ අහන හැටි කියලා දෙන්න බණ අහන විදිය විතරක් නෙමෙයි ඕනෙම පිනක් කරනකොට ඒ කරන හොඳම විදිය කියලා දෙන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තවත් ලෝකෙ පහළ වුණු ආගමික නායකයෙක් එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කියන්නේ වඳින්ද අදහන්න තියෙන ආගමකුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරගන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරගත්තු නුවණින් උන්වහන්සේ දකින දේ දැනගන්න දේ නොදකින්න නොදකින්න සත්වයාට දේශනා කරන ඒ දේශනා කරන ධර්මයි එකම එක අකුරක්සක කරන්න එපා ඒ දේශනා කරන ධර්මයි එකම එක අකුරක් බොරු කියලා හිතන්න තීපා බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මයේ සෑම වචනයක්ම සෑම පේලියක්ම සෑම ගාතාවක්ම සෑම සූත්‍රයක්ම සත්‍යයි උන්වහන්සේ එක තැනක දේශනා කරනවා යංච භික්කවේ රත්ත්‍ින් තථාගතෝ අභිසම්බුද්ධති යංච භික්කවේ රත්ත්‍ින් තථාගතෝ පරිනිබ්බායති මහණෙනි යම් රාත්‍රියක තථාගතයාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද යම් රාත්‍රියක දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවද මේ දෙක අතරතුරේ දේශනා කරන පනවන ප්‍රකාශ කරන සෑම කරුණක්ම ඥානතෝ දැනගෙන පස්සතෝ දැකලයි දේශනා කරන්න කියලා කියනවා නෝ අඥානතෝ නොදැන නෝ අපස්සතෝ නොදැක කිසිම දෙයක් දේශනා කරන්නේ නැහැ කියනවා අභිඥායාහං භික්කවේ ධම්මං දේසිස්සාමි භික්කවේ මහණෙනි අහං මම අභිඥාය හොඳට අවබෝධ කරගෙනයි ධම්මං ධර්මය දේසිස්සාමි දේශනා කරන්න කියනවා සනිදානාහං භික්කවේ ධම්මං දේසිස්සාමි මහණෙනි මං ධර්මයේ දේශනා කරන්නේ නිදානයක් මුලක් ආරම්භයක් ඇතුවයි නෝ අනිදානාහං එම මුලක් නැති කිසි දෙයක් දේශනා කරන්නේ නැහැ කියනවා එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අපායක් ගැන දේශනා කරනවා මේ ලෝකය තුල ජීවත් වෙන සත්වයෙක් නුවණ පාවිච්චි කරන්නේ නැතුව යම් ක්‍රියාවක් කරලා ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට මරණ වේලාවේ චුතිසිතට ආරමුණු වෙලා අපායක උත්පත්තිය ලැබෙනවා ඒ උත්පත්තිය ලැබෙන සත්‍යයට අත්විඳින්නට වෙන දුක එකින් එක පස් ආකාරයකට විස්තර කරන ඒ විස්තර කරලා නිමා වෙලා බුදුරජාණන් වහන්සේ දේශනාව ගැන සහතිකයක් දෙනවා සාමං ඥාතං සාමං දිත්තං සාමං විදිතං මහණෙනි මං මේ කාරණාව දේශනා කළේ සාමං ඥාතං හොඳට දැනගෙන සාමං දිත්තං හොඳට දැකලා සාමං විදිතං හොඳට අවබෝධ කරගෙන මේක දෙවියෙකුගෙන් අහලා දේවේනවා මාරයෙකුගෙන් අහලා මාරේනවා බ්‍රහ්මයෙකුගෙන් අහලා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් මේ ලෝකේ කාගෙන්වත් අහලා නෙමෙයි දේශනා කළේ මමම දැනගෙන මමම දැකලයි දේශනා කළේ කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධර්මයේ ගැන විශ්වාසයක් ඇති කරගන්න බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු දෙකයි තියෙන්නේ එක පළවෙනි අරමුණ තමයි මේ සංසාරේ ඇත්ත తත්වේ පැහැදිලි කරන එක දෙවෙනි අරමුණ තමයි ඒ සංසාර දුකින් මිදලා නිවන් අවබෝධ කරගන්න හැටි පැහැදිලි කරලා දෙන එක ඔය අරමුණ ඇතුව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මෙහිම දේශනා කරන ධර්මයක්
පවතින යුගයක තියෙන අවස්ථාවක ඒ ධර්මයේ පිළිගන්න තැනක පසුබිමක පවුලක මිනිහෙක් වෙලා උත්පත්ති ලැබන එක ඉතාම දුර්ලභ කාරණාවක්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැන් පවතිනවා. අපි සෑම දිනාම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වාස කරන්න පුළුවන් පවුල් තලයක උත්පත්ති ලැබලා තියෙනවා. අඟල් දෙකේ චූටි බුදු පිළිමයකටත් වඳින්න පුළුවන් තැනක උත්පත්ති ලැබලා තියෙනවා. ඒක ලබාගත්තු ලොකු වාග්යයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න. බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කරන්න. අද දැන් මෙතන මල්ලත ගස්සන වෙලාවේ ඉතිපිසෝ ගාතාව අපි සෑම දිනම 65 වතාවකට වඩා කිව්වා. ඉතිපිසෝ ගාතාව 9 වතාවක් කිව්වොත් ඒක ලොකු ශක්තියක් තියෙනවා. ඔය පින්නතුන්ට මං කරන්න දෙයක් කියන්නම්. වතුර භාජනයක් ගන්න. ඒ වතුර භාජනේ කිරන්ද. ඊට පස්සේ ඉතිපිසෝ ගාතාව 9 වතාවක් හෝ 18 වතාවක් හෝ 108 වතාවක් මේ වතුර වීදුරුවට සජ්ජායනා කරන්න. ඒ සජ්ජායනා කරලා කිරලා බලන්න වෙනසක් තියෙයිද කියලා. ඒ තරම් බලයක් තියෙනවා. ඒ නිසා ඒ ගාතාව කියන වෙලාවේ මං උත්සාහ කළා බුදුරජාණන් වහන්සේ ගැනම හිතාගෙන වෙනත් දෙයකට අවධානය යොමු කරන්නේ නැතුව ඒ ගුණය මෙනෙහි කරන්න. ඉතින් මං ওই පින්නතුන්ට චූටි කතාවක් කියන්න. මේ රටට මං වැඩ කරන්න වැඩම කරන්නට පෙර ඒ කියන්නේ බ්‍රහස්පතින්ද මං වැඩියේ ඊට පෙර සෙනසුරාදා මට තිබුණා පස්වරු 12යි 30ට බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනාවක් පටිගත කරන්නට. මේ පටිගත කරන ධර්ම දේශනාවට ආරාධනා කරපු දායක මහත්මයා මගෙන් ඉල්ලීමක් කළා බණට කලින් ඔබ වහන්සේ සමග ටිකක් කතා කරන්නට ඕනි කියලා. ඊට පස්සේ මෙයා මගේ ළඟට ආවා. ඇවිත් කතා කළා. එයා අවුරුදු 22ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන විශ්‍රාමගත මහත්මයෙක්. එයා කිරිබත්ගොඩ කැලණිය ප්‍රදේශයේ ආයතනයක ප්‍රධානී. එයා විශාල ආයතනයක් කරනවා. එයා ওই ටික මට කිව්වා නමක් කිව්වා. ටිකක් උදරයේ ඉදිරියට ඇවිත්ලා අමුතු කළු පාටක් තිබුණා කන් දෙක අග්ගිස්සේ. ඒ වාගේම මේ හිසේ මේ පැත්තෙන් ටී අකුරේ හැඩයට කපල මහලා තිබුණා. එයා බොහොම අමාරුවෙන් ඇවිත්ලා වැන්දා මට. වැඳලා නැගිට්ටා. නැගිටලා කිව්වා හාමුදුරුවනේ මං අද දායකත්වයේ දරන්නේ මමයි ඔබ වහන්සේට කතා කරන්න ඕනේ කිව්වේ හාමුදුරුවනේ මම මෙහිම සේවය කළා මෙහිම දැන් සේවය කරන්නේ මගේ මේ ඔළුවේ ඔපරේෂන් එකක් කළේ මට කැන්සර් එකක් හැදුණා කැන්සර් එක හැදිලා පරිේෂණ කරගෙන ගිහිල්ලා අවසාන තැනට එනකොට මං ඩොක්ටර්ගෙන් ඇහුවා ඩොක්ටර් ඇත්තටම කියන්නේ මම ජීවත් කරන්න පුළුවන්ද බැයිද කියලා මම බය නැහැ කියලා ඊට පස්සේ ඩොක්ටර් බලලා කිව්වලු ඔබතුමාගේ ජීවිතේ උපරිම සතියක් අවම දවස් 3ක් තිබ්බ හැකි කියලා මෙයා බය වුණේ නැහැ කිව්වා හිතට ලොකු හයියක් ඇති කරගත්තා කිව්වා ඒ කරලා රේරුකාණ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියලා පොතක් තියෙනවා. ඔය පොතේ තියෙනවා හාමුදුරුවනේ බුදුගුණ මෙනෙහි කරන හැටි. මම මේක එතන ඉඳන් ඉතාම හොඳ කියවන්න ගත්තා. මං බඩගින්න ගැන හිතුවේනේ, ලෙඩේ ගැන හිතුවේනේ. මම තව දවස් 3යි ජීවත් වෙන්නේ. මේ දවස් 3 අතරතුර මම බුදුහාමුදුරුව ගැනම සිහි කරන්ඩ හිත හදා ගන්නවා කියලා හිතාගත්තා. ඒ හිතාගෙන මං ඒ කටයුතු කළා. ඊට පස්සේ පරිේෂණයක් කරලා ඒ වෛද්‍යවරු පුදුම වුණා. හාමුදුරුවනේ දවස් 3ක් පැනලා සතියක් පැනලා දැන් මං සාමාන්‍ය විදියට වැඩ කරගෙන යනවා. ඒ මහත්තයාගේ ධර්ම දේශනාව ඉදිරි දවසක මැයි මාසේ ප්‍රචාරය වෙනවා. ඒක ශ්‍රවණය කරගෙන අසාගෙන හිටිය මගේ හිතට ඇති වුණු ආකල්පයක් තිබ්බා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරනකොට
ඒතනත්තාට ඇති වෙලා තිබුණු ඉතාම දරුණු රෝගී තත්ත්වය වෛද්‍යවරයෙක් මැරෙනවාය කියලා සහතිකයක් දීපු රෝගී තත්ත්වය වෙනස් වෙලා තිබුණා මං කියන්නේ නේ සෑම රෝගයක්ම බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කිරීම තුළින් වෙනස් කරන්නට පුළුවන් කියලා කර්මානුරූපව අපට යම් රෝගයක් ආවොත් ඒක කාටවත් වළක්වන්නට බෑ නමුත් පින්වතුනි එතන ලොකු ශක්තියක් තියෙනවා ඒක නිසා අපේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන එක සිහිපත් කරන එක ඉතාම වටිනවා මේ රටේ ජීවත් වෙන පින්වතුන් එයාගේ ආගමට ගරු කරන්නට සිකුරාදා කියන දවස නිවාඩු දාගෙන ඉතාම ගෞරවයෙන් කටයුත්ත කරනවා එයාලගේ දහමට එයාලගේ ආගමට එයාලා ඉතාම භක්තියෙන් ගරු කරනවා ඒක ඔය පින්නතුන් අත්දකින්න දෙයක් චූටි දරු පැටියෙක්වත් එයාලා එයාලගේ ආගමවත් ආගමික මවිලවිතුමෙක්වත් විහිළුවකට ලක් කරන්නේ නැහැ ඒක ගෞරවයෙන් සිද්ධ කරනවා ඉතින් පින්වතුනි නීති රීති සහිත ඒ දහමට එයාලා ඒ තරම් ගරු කරනවා නම් අපට උත්පත්තියෙන් ලැබුණු අපේ ආගමට අපේ දහමට අපි කොයි තරම් ගරු කළ යුතුයිද එනිසා සෑම කෙනෙකුගේම හිත ඇතුලේ මේ බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මයේ ගැනත් සංඝ රත්නයේ ගැනත් හොඳ පැහැදීමක් ඇති කරගෙන කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බණක් අහනකොට පිනක් කරනකොට හිතේ ඇති කරගන්නට ඕනේ අංග දෙකක් පළවෙනි අංගය තමයි සෝමනස්ස සහගත බව සෝමනස්ස කියන්නේ සතුටට සහගත කියන්නේ යුක්තයි කියන්නේ සෝමනස්ස සහගත කියන්නේ පිනක් කරන වෙලාවේ සිතේ සතුට ඇති කරගන්නට කියලා පිනක් කරන වෙලාවේ ආසාවෙන් කැමැත්තෙන් සතුටින් කරන්නට කියලා අම්මට වඳින එක පිනක් තාත්තට වඳින එක පිනක් හාමුදුරුවන්ට වඳින එක පිනක් ගුරුවරයාට වඳින එක පිනක් වැඩිහිටියෙකුට ගරු කරන එක පිනක් පහනක් පත්තු කරන එක පිනක් පහනට තෙල් දාන එක පිනක් භාවනා කරන එක පිනක් සිල් සමාදන් වෙන එක පිනක් සීලය රකින්න එක පිනක් බණ අහන එක පිනක් බණ කියන එක පිනක් බණ ක්‍රියාත්මක කරන එක පිනක් ඕනෙම හොඳ වැඩක් පිනක් ඒ පිනක් කරනකොට හිතේ සතුට ඇති කරගෙන කරන්න ආසාව ඇති කරගෙන කරන්න කැමැත්තෙන් කරන්න හිතේ සතුට ඇති කරගන්නකොට ආසාව ඇති කරගන්නකොට කැමැත්ත ඇති කරගන්නකොට මූණේ සිනාවක් ඇති වෙනවා ප්‍රසන්න බවක් ඇති වෙනවා අපි පවක් කරනකොට ඒ පව හොඳට කරන්න පවට කිසිම අසාධාරණයක් නොවෙන්න පව කරන්න කෙනෙකුට බනිනකොට කෙනෙකුට කේලමක් කියනකොට බොරුවක් කියනකොට ඒක අපි හුත්තට ඇඟට අරගෙන කරනවා ඒ පව කරන වෙලාවේ ඉතින් පින්වතුනි පිනක් කරනකොට ඒකත් හොඳට ඇඟට අරන් කරන්න ඔබ පවක් කරපුවම ලැබෙන විපාකය කඳුළු බින්දු විතරයි පවකට කවදාකවත් තිනාවෙන්න බෑ හැබැයි පිනක් කරගත්තොත් ඒකට ලැබෙන විපාකය සිනහ මුසු මුහුණක්මයි හදවතේ සැහැල්ලුවක්මයි කයට සුවයක්මයි අපේ ඇස් දෙකට ලස්සන රූප පේන්නේ පෙර කුසල විපාක නිසා කැත රූපයක් පේනවනම් අප්‍රසන්න රූපයක් පේනවනම් හිතට දුකක් ඇති වෙනවනම් ඒ අකුසල කර්මයක විපාකයක්මයි මිහිරි ශබ්දයක් කනට ඇහෙනවනම් ඒ කුසල විපාකයක් නිසා හොඳ රසක් දිවට දැනෙනවනම් ඒ කුසල විපාකයක් නිසා ඒක නිසා පින්වතුනි පිනක් කරපුවම ඒකට ලැබෙන විපාකය ඉතාම වටිනවා මට අසනීපයක් වුණොත් මගේ දරුවෙකුට අසනීපයක් වුණොත් අපි කවුරුවත් කියන්නේ නැහැ මම ජීවිත කාලේ මෙච්චර කල් අරක්කු බිව්වා ඒකේ ශක්තියෙන් මට සුව වේවා කියන්නේ නැහැ මං ජීවිත කාලේ මෙච්චර කල් වෙනත් වෙනත් කාන්තාවන්ගේ පස්සෙන් ගියා ඒකේ ශක්තියේ බලයෙන් මගේ පුතාට සුවපත් වේවා කියන්නේ නැහැ මං මෙච්චර කල් බොරු කියලා තියෙනවා ඒ බොරුවල ශක්තියේ බලයෙන් මගේ දරුවට සුවයක් ලැබේවා කියලා අපි කියන්නේ නැහැ කියන්න තියා හිතන්නවත් බැ අපි එහෙම හිතන්නේත් නැහැ
ආන්ියේ වෙලාවට තමයි මේ වාගේ බෝධීන් වහන්සේ නමක් ළඟට ආවේ. අපේ ළඟ හොඳ නැති නිසා, අපේ ළඟ හොඳ අඩු නිසා හොඳ තියන කෙනෙක් හොයාගෙන ආවා. එතනින් පිටක් ප්‍රාර්ථනා කළා. රහසින්වත් පව නොකළ නිසා, කෙලසුන්ගෙන් දුරු වුණු නිසා, සියලු පූජාවන්ට සුදුසු වුණු නිසා බුදුහාමුදුරුවන්ගේ ළඟ ගුණයක් තියෙනවා. ආන් ඒ ගුණේ බලයෙන් අනේ මට මේ තියෙන පීඩාව දුරු වේවා කිව්වා. දැන් බලන්නකො හොඳේ තියෙන වටිනාකම. ඒක නිසා පින්වතුනි සෑම මොහොතකම හොඳක් කරනකොට ඉතාම ආසාවෙන් කරන්න, සතුටින් කරන්න, කැමැත්තෙන් කරන්න. ඒක ඔබට ලැබුණු දේව ආශිර්වාදයක් කියලා හිතන්න. මා බණට වැඩම කළ දැන් විනාඩි 28ක් මං කතා කරනවා. ඒ විනාඩි 28 මං මගේ මූණෙහි නාවරඳව ගත්තා. මං මෙතෙන්ද වැඩම කරලා චෛත්‍ය ළඟ ඉතිපිසෝ ගාතාව කියනකොට අර සුදු පාට බැම්ම දිහා බලාගෙන බුදුහාමුදුරුව මෙනෙහි කරගත්තා. උත්සාහ කළා හිත පිට යන්නේ නැතුව තියාගන්න. හරි අමාරුයි. නමුත් ඒක සතුටින් කළා. ඒක නිසා ඕනෙම මුදදයක් කරනකොට ඒ දේ සතුටින් කරන්. ඊළඟට පිනක් කරන වෙලාවේ, බණක් අහන වෙලාවේ සිතේ ඇති කරගන්නට ඕනේ දෙවැනි අංගය තමයි ඥාන සම්පයුක්ත බව. ඥාන කියන්නේ නුවණට, සම්පයුක්ත කියන්නේ යුක්තයි කියන්නේ. අවබෝධයෙන් නුවණින් යුක්තව පිනක් කරන්න කියනවා. මොකද්ද ඔය අවබෝධය? බුදුආමුදුරුව දේශනා කරන ධර්මය අනුව ඇති කරගන්න අවබෝධය. බුදුආමුදුරුව දේශනා කරනවා මේ සංසාරේ දුකයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ජීවත් වෙනකොට කර්ම රැස් වෙනවා කියලා. අවිජ්ජා පත්‍ය සංඛාරා නිවන් දැක්කේ නැති නිසා අපි සෑම දිනම ජීවත් වෙනකොට සංඛාරා කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන කර්ම නිසා සංඛාර පත්‍ය විඥානං සිත් අට ගන්න. ඉතින් අපි ඉපදින්නේ කර්මාන. දැන් මේ මිනිස්සෙක් වෙලා ඉපදුනේ, පිරිමි කෙනෙක් වෙලා ඉපදුනේ, හාමුදුරු කෙනෙක් බවට පත්ුනේ කර්ම යහන්ද. ඒක මම සැලසුම් කරගත්තු දෙයක් නෙමෙයි. ගිය ආත්මේ මැරෙන වෙලාවේ මගේ චුතිසිතට අප්‍රමාණ කර්ම මැද්දෙන් එක පිංසිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල හරි චූටි. ඒ පුංචි සිතුවිල්ල තමයි මගේ අම්මා තීරණය කළේ, මගේ තාත්තා තීරණය කළේ. මේ හිස, මේ කන, මේ නාසය, මේ කට, මේ මූණේ හැඩය, මේ කටහඬ, මේ ඇඟේ හැඩය සෑම දෙයක්ම තීරණය කළා. උස තීරණය කළා, බර තීරණය කළා, පාට තීරණය කළා, ඇඟ ඇතුලේ හැදෙන ලෙඩක් තීරණය කළා. ඊළඟට පැවිද්ද, විවාහය, දරුවන්, රැකියාව, අධ්‍යාපනය සියල්ල තීරණය කරනවා. ඊළඟට මරණ දවසත් තීරණය කරලා තියෙන්නේ. කර්මයේ කියලා චූටි සිතුවිල්ල. ඉතින් මං සැලසුම් කරගෙන නෙමෙයි උත්පත්තිය ලැබුවේ. කර්මානුරූපව ලැබිච්ච ජීවිතයක්. ඒක දැන් අමාරුවෙන් නඩත්තු කරගෙන යනවා. හරියට අයිඩෙන්ටි කාඩ් එකේ ෆොටෝ එක දිහා බලලා සතුටු වෙනවා වගේ. අපි සාමාන්‍යයෙන් ෆොටෝ ගන්නකොට ලස්සනට ඇඳගෙන ගිහින් කැමරාව දිහා බලාගෙන එක එක හැඩතල දාලා ෆොටෝ ගන්නවා. සමහරු අමුතු අමුතු විදියට hina වෙනවා. සමහරු අමුතු අමුතු විදියට ඇලේට ඉන්නවා. ඉඳලා ෆොටෝ ගන්නවා. ඒ වුණාට කොහාට හරි ගියාම පෙන්වන්න තියෙන්නේ પાස්පෝර්ට් එකයි අයිඩෙන්ටි කාඩ් එකයි. ඒකේ ෆොටෝ දෙක තිරිකිතේ බෑ. දැක්කාම කැතේ බෑ. කොච්චර hina වෙලා හිටියත් ෆොටෝ එක අරන් බලනකොට බය වෙලා වාගේ. ඊට පස්සේ ඕක තමයි අපට පෙන්වන්න තියෙන්නේ. ඒ ෆොටෝ එක බලලා බලලා අපි හිත හදා ගන්නවා මම ලස්සනයි කියලා. ඊට පස්සේ ඕක අරගෙන යනවා. දැනටවත් මගේ પાස්පෝර්ට් එකේ ෆොටෝ එක පෙන්වන්න ලැජ්ජායි බෑ. ඒ වුණාට පෙන්වන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි සෑම දිනෙකම ලැබුණු ජීවිතේ හිත හදාගෙන මේ අරගෙන යන්නේ. ඔය පින්නතුන්ගේ උදරය ඉස්සරහට එනවා, ඇඟමහත් වෙනවා. ඉතින් හදා ගන්න පුළුවන්ද බෑ. ඒක අපි හිත හදාගෙන අරගෙන යනවා. දැන් මෙතෙන්ද ඇවිත් ඉන්න සෑම දිනාම හිතාගෙන ඉන්න මම ලස්සනයි කියලා. මේ සේරම හිතාගෙන ඉන්න මම ඇඳගෙන ආපු ඇඳුම තමයි හොඳම ඇඳුම කියලා. ඒ වුණාට පින්වතුනි මේ ලැබුණු ජීවිතය අපි ගමන් කරවගෙන යන්නේ කර්මයක් එක්කලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම රැස් කරන තාක්කල් මේ ගමන නවතින්නේ නැහැ කර්ම රැස් කිරීම නවතින්නේ නිවන් අවබෝධ කරගත්තොත් නිවන් අවබෝධ කරගන්න තියෙන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ ධර්මයේ විතරයි ඒක නිසා ඒ ධර්මය අනුගමනය කරලා මේ සංසාර දුකින් මිදෙන්නට ඕනේ කියන සිතක් ඇති කරගත්තොත් ආන් මේ සිත හඳුන්වනවා ඥාන සම්පයුක්ත කියලා මේ සංසාරේ දුකයි මං මේකට අවුලා ඉන්නේ මේකෙන් මං මිදෙන්නට ඕනේ මිදීම සඳහා තමයි මං අම්මට වඳින්නේ මිදීම සඳහා තමයි මං තාත්තට වඳින්නේ මිදීම සඳහා තමයි මං දානි දෙන්නේ මිදීම සඳහා තමයි මං සිල් සමාදන් වෙන්නේ ආන් ඇති කරගන්නවා සිතුවිල්ල ඒ සිතුවිල්ල හඳුන්වනවා ඥාන සම්පයුක්ත කියලා දැන් බලන්නකෝ පිනක් කරනකොට හිතේ සතුට ඇති කරගන්නට ඕනේ ඊළඟට පින කරන වෙලාවේ මේ කරන ක්‍රියාව ප්‍රසිද්ධියට කීර්තියට නෙමෙයි නිවන් පිණිස කියලා හිතන්නට ඕනේ ඔය සිතුවිලි දෙක හිතනකොට ඒ ක්‍රියාව භාවනාවක් වාගේ හරීම හොඳට කරන්නට පුළුවන්කමක් තියෙනවා ඒක නිසා පින්වතුනි අපට ලැබෙන සෑම මොහොතකම පිනක් කරනකොට එහෙම කරමු ඒක හොඳ පිනක් ඒක සාර්ථක පිනක් ඒක ලස්සන පිනක් එහෙමනම් අපේ පින්වතුන් සෑම දිනාම මේ වෙලාවේ වාඩි වෙලා හරි සතුටින් බණ අහන්නට ඕනේ නිවන් දකින්න අරමුණින් බණ අහන්නට ඕනේ දැන් මං ධර්ම දේශනාවට යොමු වෙනවා ධර්ම දේශනාවට යොමු වෙන්නට පෙර චූටි කරුණු ටිකක් මතක් කරනවා මේ කරුණු මං මතක් කළා කියලා සුදත් මහත්තයා ලේකම්තුමා තරහ වෙන්නත් එපා තේරුණා නේද දැන් මේ වෙලාවේ තානාපතිතුමා මෙතන හිටියට ඔය පින්නතුන සේරම මෙතන හිටියට සභාපතිතුමා මෙතන හිටියට ප්‍රධානියා මම ඒක නිසා මට ඍෂි විදියට මේ පරිසරය පාලනය කරන්න බලතල ලැබිලා තියෙනවා ඒක නිසා මම ඔය පින්නතුන්ට නීති ටිකක් දානවා මේ නීති ටික දාන්නේ ඉදිරි ධර්ම දේශනාව පැය භාගයක් හොඳට කරන්න ඕන නිසා හැබැයි බැරි වෙලා හරි කවුරු හරි කෙනෙක් මේ නීතියක් කැඩුවොත් කඩපු සැනින් බණ නවත්තනවා ඒක තමයි දෙන දඬුව ඒක නිසා හොඳ අවධානයක් ඇති කරගෙන මේ ටික අහන්න ඔය පින්නතුන්ගේ ළඟ ජංගම දුරකතන තියෙනවා ඒක අපේ ලේකම්තුමත් මතක් කළා කරුණා කරලා ධර්ම දේශනාව ඉවර වෙනකල් ඔය පින්නතුන්ගේ ළඟ තියෙන ෆෝන් එක ඕෆ් කරන්න එපා සයිලන්ට් දාගන්න එපා එතුමා කියන්නේ සයිලන්ට් දාගන්න කියලා සයිලන්ට් දාගන්න එපා ඊළඟට ඔය ෆෝන් එකට කෝල් එකක් ඇවිත්ලා රින්ග්ස් ගියොත් කට් කරන්න එපා අනිවාර්යෙන් ෆෝන් එක කන ළඟට අරගෙන කතා කළ යුතුමයි ෆෝන් ඕෆ් කරන්න එපා සයිලන්ට් දාන්න එපා ෆෝන් එකට කෝල් එකක් ඇවිත්ලා රින්ග්ස් ගියොත් ආනස නොකර ඉඳේපා සිංහලෙන් කියනවනේ අනිවාර්යෙන් කතා කරන්න ඕනේ හලෝ මං මේ බණාන ගමන් ඉන්නේ තාම හාමුදුරුව නවත්තන පාටක් නැහැ මගේ වස්තුවේ පස්සේ ගන්න තෙරුවන් සරණයි කියලා කියන්නේ ඔయిత වඩා කතා කරන්න යන්න එපා තේරුණා නේද ඒක නිසා ෆෝන් ඕෆ් කරන්න එපා සයිලන්ට් දාගන්න එපා කෝල් එකක් ඇවිත්ලා රින්ග්ස් ගියොත් කට් කරන්න එපා බය නැතුව කතා කරන්න ඒක මං විහිළුවකට කියපු දෙයක් නෙමෙයි වක්‍රව ෆෝන් එක ඕෆ් කරන්න කිව්වත් නෙමෙයි ඒක දිහා මට කරදරයක්වත් නැ බාධාවක්වත් නැ ඒක තමයි පළවෙනි නීතිය කාගේ හරි ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා ටිනි ටිංගාල සද්ද ඇනකොට කට් කරුවොත් දෙයියන් පල්ල බනනවත් ඒක තමයි පළවෙනි නීතිය දෙවෙනි නීතිය ඔය පින්නතුන් ආවා වාඩි වුණා වාඩි උනේ බිම ඔය වාඩි වෙලා ඉන්න ඉඳිල්ල සෙල්ලම් නැ මේ වෙනකොට දෙයිය බුදුන් සී වෙලා ඉන්න රිදෙනාන්ද දැන් හෙල්ලෙන්නත් බෑ ඇරෙන්නත් බෑ එයාට මෙයාට පෙරලෙන්නත් බෑ කකුල් හිරි වැටෙනවා රිදෙනවා කැක්කු මේ බෑ ආසාවෙන් බණ අහන්න ආවි දන් සැලගෙන කැමැත්තෙන් නෙමෙයි බණ අහන්න මාසාවෙන් ආවි ආසාවෙන් බණ අහන්න ආවට ටිකක් වෙලා යනකොට රිදෙනකොට ඉඳ හිටින්ද බෑ
එවල ඉඳන් කොයි වෙලාවෙද හාමුදුරුවෝ නිවන් සම්පත් ලැබේවා කියන්නේ කියලා බල බල ඉන්න. බන දික් වෙන්න දේශනා කරන හාමුදුරුවෝ ගැන එක එක සිතුවිලි පහළ වෙනවා. මේ හාමුදුරුවන්ට බණ නවත්තන්න හිතේවා 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 කියලා ප්‍රාර්ථනා කරනවා. මේ බෝධීන් වහන්සේගේ ශක්තියෙන් මේ හාමුදුරුවන්ට ඔරලෝසුව පෙනේවා 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 කියලා හිතෙනවා. ඔව්ව ඔය පින්නතුන් හිතනකොට මගේ නාසයේ වම් පැත්තේ දණ්ඩ ගන්නවා. එතකොට බණ දේශනා කරන්න වෙන්නේ නැහැ අචින් යව යවා ඉන්න වෙන්නේ. ඒක නිසා බණ අහන අතරතුරේ වාඩි වෙලා ඉන්න ඔය පින්නතුන්ගේ කකුල රිදුනොත් කැක්කුමාව తిరుවැටුනොත් අපහසුවෙන් ඉන්න එපා. අනික් කෙනාට බාධාවක් නොවෙන්න කකුල දිග ඇරලා පහසු විදියට නමා ගන්න. අපහසුවෙන් ඉඳගෙන ඉන්න එපා. එතකොට අපට හරියට බණ අහන්න බැහැ. ඒක නිසා දෙවැනි නීතිය තමයි කවුරුවත් අමාරුවෙන් ඉඳගෙන ඉන්න එපා. පහසු විදියට ඉඳගෙන ඉන්න අමාරු මවුනොත් නැගිටලා ආයෙ ඉඳගන්න. ඒක තමයි දෙවැනි නීතිය. තුන්වැනි නීතිය ඔය පින්නතුන් අද වැඩ කරන දවසක් අපට වෙසක් වුණාට ඉතින් උදේ ඉඳන් වැඩ කරලා මේ රස්නි ගතියේ ඉන්නේ. මේ බණ අහන්න ඇවිත්ලා මෙතන තියෙන මේ නිස්කලංක බවයි සිහිලසත් එක්කලා බණ අහන අතරතුරේදී ඔය පින්නතුන්ට නිදිමතක් එන්න පුළුවන්. බැරි වෙලා හරි බණ අහද්දි නිදිමතක් ආවොත් කරුණා කරලා බණ ඉවර වෙනකල් නිදාගන්න මයි අනකොට හැරවන්න. නිඳ යාගන ආවොත් නිදාගන්න මයි අනකොට හැරවන්න. එහෙම නිඳ යාගන ආවොත් නැලවිලි කවියක් දෙකක් කියලා ඕන්නම් උදව් කරන්න. අපේ අම්මගෙන් අහලා කවි නමයක් කටපාඩම් කරගෙන තියෙනවා බණවලට ගිහින් පාවිච්චි කරන්න. ඒක නිසා බය වෙන්න එපා. අපේ පින්වතුන්ට කාට හරි නිදිමතක් ඇවිත්ලා නිදා මොකද මං ඊයේ මෙතන ඉඳන් බණ අහගෙන හිටියේ. අපේ නායක හඳුරෝ බණ කියද්දි මං ඉඳගෙන අහගෙන හිටියා. එතකොට මං දැක්කා අපේ පින්වතුන් ගැන. එවෙලෙ මට පව් කියලා හිතුණා. ඉතින් අද මේ නීතිය දැම්මේ ඒකයි. ඒක නිසා නිදිමතක් ආවොත් නිදාගන්න. කාට හරි නිදිමතක් ඇවිත්ලා නිදාගන්නේ නැතුව නිදි කිර කිර ඇස් අරගෙන බණ අහනවා දැක්කොත් දෙයියන් පල්ල බණනවා. ඔච්චරයි නීති. ඔය එකක්වත් කඩන්න එපා. හොඳයි දැන් ධර්ම දේශනාවට යොමු වෙනවා. මම අපේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්නම් මේ ජීවිතයේ තියෙන ගැඹුරු සහගත බව. ඒක ඉක්මවාගෙන ජීවත් වෙන්න කොහොමද කියලා කියලා දෙන්න. අද මං තෝරාගත්ත මාතෘකාව ඇතුළත් වෙලා තියෙන ධම්මපද පාළියට බුද්ධ කියන වග්ගයට හතරවැනි ගාථාව. මේ ගාථාව පද හතරකින් යුක්තයි. ඉස්සරලා අපි ගාථාවේ තේරුම බලමු. ඊට පස්සේ දේශනා කළේ ඇයි කියලා කෙටියෙන් බලමු. පස්සේ ධර්ම කරුණු විස්තර කරමු. අතීතියත් වර්තමානියත් අනාගතියත් සම්බන්ධ කරගෙන. ඊට පස්සේ ධර්මානුකූලව ජීවත් වෙන්න ඒක හයියක් කරගන්නේ කොහොමද කියලා බලමු. කිච්චෝ manuss පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝ. මේක තමයි ගාථාව. කිච්චෝ පාලි භාෂාවෙන් කිච්චෝ කියන්නේ දුෂ්කරයි කියන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේ සුද්ධ භාෂාවෙන්. සුද්ධ භාෂාව කියන්නේ බ්‍රහ්ම භාෂාවට. බ්‍රහ්ම භාෂාව කියන්නේ ලෝකය තුල පහළ වුණු සත්වයා අදහස් සුවමාරු කරන්න පාවිච්චි කරපු පළවෙනි භාෂාව. ඒ භාෂාව මුල් කරගෙන තමයි අනිත් සෑම භාෂාවක්ම ප්‍රභවී වෙලා තියෙන්නේ. සිව් පිළිසිඳියාපත් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිපාණ කියන හතර ලබාගත්තු කෙනෙක්. මේ නිරුක්ති කියන එක ලබාගත්තු රහතන් වහන්සේ කෙනෙකුට ඕනෙම භාෂාවක් අහනකොට තේරුම් ගන්න පුළුවන්. මේ සුද්ධ භාෂාවේ බ්‍රහ්ම භාෂාවේ කිසිදු නරක වචනයක් නැහැ. ඒක නිසා සියලු බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නට පාවිච්චි කළ භාෂාව තමයි ඒ සුද්ධ භාෂාව. ඒ භාෂාවෙන් තමයි මේ ගාථාව තියෙන්නේ. කිච්චෝ දුෂ්කරයි අමාරුයි කියන්නේ අදහස එන්නේ. manuss පටිලාභෝ. manuss කියන්නේ මිනිසාට. මිනිසා කියන්නේ මනං උස්සනත්තායි manussං. උසස් මනසක් තියෙන නිසා මිනිසා කියනවා.
මේ ලෝකේ ඉන්න සෑම තිරිසන් සතෙක්ම ගුරුත්වාකර්ෂණයත් එක්කලා ජීවත් වෙනවා. එයාගේ කකුල් හතරම පහලට තියෙනවා. ඊළඟට හිසක් පහලට තියෙනවා. එහෙම ජීවත් වෙන්නේ. ඒක නිසා බැල්ලියක් ගැප් ගත්තට එයාට අපේ අම්මෙකුට තරම් අමාරු නෑ. බැලලියක් ගැප් ගත්තට එයාට එච්චර අමාරු නෑ. ප්‍රසූත කරන වෙලාවෙත් අපේ අම්ම කෙනෙකුට තරම් දුෂ්කර නෑ. එයාලා ජීවත් වෙන්නේ පෘථුවියත් එක්කලා. අපි පෘථුවියට විරුද්ධ වෙනවා. කකුල් දෙකෙන් හිට ගන්නවා. එතකොට කොඳු නාරිටි පෙළිය කෙලින් තියෙන්නේ. අපේ මොලේ උඩ තියෙන්නේ. අර බල්ලට හිතන්න බෑ. ඈත අතීත බල්ල බිරුවෙත් බුක් බුක් ගාලා. අද පුරන්නෙත් එහෙමමයි. අනාගතේටත් එහෙමමයි. ඈත අතීත කාක්ක කෑ ගැව්වේ කාක් කාක් කියලා. අදත් එහෙමයි හෙටත් එහෙමයි. අපි එහෙම නෑ. අපට භාෂාව වෙනස් කරගන්න පුළුවන්. ඒක නිසා මිනිසා කියන ජීවියාට මනස කියන එකෙන් ක්‍රියා කරන්නට පුළුවන්. මනසෙන් කරන ක්‍රියාව තමයි මානසිකාරය. මානසිකාරය කියන්නේ මෙනෙහි කරන්නට පුළුවන්. ඒක අනිත්සත්තුන්ට නෑ. ඒක නිසා මිනිසාට මිනිසා කියනවා. මනං උස්සනත්තාය මනුස්සං. උසස් මනසක් තියෙන නිසා මෙනෙහි කිරීමට හැකියාව තියෙන නිසා මනුස්ස කියනවා. මනුස්සා නම් කියන්නේ මිනිසුන්ගේ කියන්නේ පටිලාභෝ කියන්නේ උත්පත්තිය කියන්නේ. එහෙනම් මනුස්සා නම් පටිලාභෝ කියන එක manussත් පටිලාභෝ කියලා සමාස වෙනවා. කිච්චෝ කියන්නේ දුෂ්කරයි කියන්නේ. මිනිස් උත්පත්තිය දුෂ්කරයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දෙවැනි පේළිය තේරුම කිච්චෝ බුද්ධානං උප්පාදෝ. කිච්ඡං මච්ඡාන ජීවිතං. මච්ඡාන ජීවිතං මිනිසෙක් ලෙස ජීවත් වෙන එක කිච්චෝ දුෂ්කරයි කියලා දේශනා කළා. තුන්වෙනි පේළිය තේරුම කිච්ඡං සද්දංම සවනං. සද්දංම සවනං වනාසන්නට ලැබෙන එක කිච්ඡං දුෂ්කරයි කියලා දේශනා කළා. අවසානයේක බුද්ධානං උප්පාදෝ. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම කිච්චෝ දුෂ්කරයි කියලා දේශනා කළා. මෙන්න මේ ගාථාව තමයි කියලා දෙන්නේ. ඉස්සරලාම අපියම් මිනිස් ආත්මයක් ලබන එක දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේයි කියලා බලන්න. දැන් අපි සෑම දිනෙකම මේ පින් කරනවා. මරණ වේලාවේ හිතාගෙන ලබන ආත්ම හොඳ තැනක උපදින්න කියලා. හොඳට මතක තියාගන්න කාල වේලාව නැති නිසා ගොඩක් උදාහරණ එක්කලා විස්තර කරන්නේ නැහැ. පයිතාම කෙටියෙන් කියන්නම්. අපේ අම්මා කෙනෙකුගේ කුසක් ඇතුලේ මාස 8මාරක දරු පැටියෙක් ඉන්නවා. ඒ දරු පැටි අංග සම්පූර්ණයි. ඒ මාස 8මාරේ දරු පැටියා මැරුණොත් නැවත උපදිනවද නැද්ද? මාස 8මාරක කුස ඇතුලේ ඉන්න දරුව මැරුණොත් නැවත උපදිනවද නැද්ද? උපදිනවා. එක දරුවෙක් ඉපදිනවා. ඒ දරුවගේ වයස මාස 6යි. මාස 6ේ දරුව මැරුණොත් නැවත උපදිනවද නැද්ද? උපදිනවා. බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා මැරෙනවා. බල්ලා මැරුණොත් උපදිනවද නැද්ද? උපදිනවා. කූඹියෙක් ඉන්නවා. කූඹියා මැරෙනවා. එයා උපදිනවද නැද්ද? උපදිනවා. මාස 8මාරේ කුසේ ඉන්න දරුව මැරුණොත් උපදිනවා. මාස 6ේ ඉපදුණු දරුව මැරුණොත් උපදිනවා. බල්ලා මැරුණොත් උපදිනවා. කූඹියා මැරුණොත් උපදිනවා. ඔය හතර දිනාට මැරෙන වෙලාවේදී චුතිසිත කියන එකට අවසාන සිත කියන එකට හිතන පිනක් කරි පවක් කරි මතක් කරගන්න පුළුවන්ද බැයි? ඔය හතර දිනාට හිතලා පිනක්වත් පවක්වත් මතක් කරගන්න බැයි. මතක් කරගන්න බැ කියලා ඒ කට්ටියන්ට අරමුණක් මැරෙන වෙලාවේදී එනවද නැද්ද? එනවා. මයිතා කෙටියෙන් කියන්නේ පින්වතුනි මාස 6මාරි මාස 8මාරි මාස 6 ඊළඟට බල්ලා කූඹියා මැරෙන වෙලාවේ චුතිසිතට එයාගේ කර්මයක් අරමුණු වුණේ යම්සේද? අවුරුදු 42ක් වයස මම මහන වෙලා අවුරුදු 27ක් වයස මම ධර්මයේ දේශනා කරන මම දැන් අපවත් වුණොත් මට වෙන්නේ ආන් ඒ හතර දිනාට විච්ච වැඩි. ඔය පින්නතුන් ගැන මන් දන්නේ නෑ. තේරුණා නේද? ඒ හතර දිනාට උණු වැඩි තමයි වෙන්නේ. මැරෙන්න ගත වෙන කාලය හුස්ම රැල්ලක් යන කාලය.
මෙහෙම අපි ඇඟිලි දෙක එකතු කරලා අසුරු සනක් ගහනකොට මැරිලා ඉවරයි. ඒ චූටි වේලාව තුල ප්‍රතග්ජන මට්ටමේ ජීවත් වෙන කිසිදු ජීවියෙකුට මැරෙන වෙලාවේ චුති සිත සකස් කරගන්නට බැහැ. ඒකයි භයානක. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඕනම සතෙක් මරුණොත් උන්වහන්සේ දකින්න උපදින බව. ඒ උත්පත්තිය ලබන්නට හේතු වෙන්නේ බලපාන්නේ කර්මය. දැන් කපුටෙක් ඉන්නවා එයා පණුවෙක් දකිනවා එයා බඩගින්න නිසා කෑම කන්න ඕන නිසා ඇවිත්ලා අර පණුව අල්ලගෙන කන. මේ කපුටා පින්පව් ගැන දන්නේ නැහැ ආගමක් අදහන්නේ නැහැ. නමුත් පණුව දැක්කාම කපුටාගේ උත්පත්ති සංඥාවෙන් දන්නව මේ කෑමක් කියලා. පණුවෙක් විදියට ප්ලාස්ටික් කෑල්ලක් තිබ්බොත් කපුටා ඇවිත් කොටන්නේ නැහැ. පණුව කොටන්නේ මේ කපුටා කොටන්නේම හොඳ පණුවෙකුට. එතකොට පණුව දැක්ක ගමන් කපුටාගේ ඇස් දෙකෙන් අඳුන ගන්නව මෙයා කන්න පුළුවන් කෑමක් කියලා. එයා දැක්ක ගමන් හිතේ සතුටක් ඇති වෙනවා. සෝමනස්ස සහගතයි. ඊළඟට අරයා අල්ලගෙන කන්න හිතෙනවා. කණේ කකුසලයක් කියලා එයා දන්නේ නැහැ. දිට්ටිගත විප්‍රයුක්තයි. දැන් බලන්නකෝ මේ කපුටාගේ හිතේ හිතක් පහළ වුණා. ඒ පහළ වුණු සිත ලෝභ සාගත සිතක්. ඒ සිතින් කපුටාගේ යන ගමන වෙනස් කළා. වේගෙන් පණුව ඉන්න තැනට ආවා. අල්ලගත්තා. අල්ලගෙන හරි සතුටින් කෑවා. කාලා එයා යන්න ගියා. දැන් එයා කර්මයක් රැස් කරගත්තනේ. ඔය කපුටා මැරෙන දවසේ එයාගේ තුතිසිතට ඔය පණුව අල්ලන වෙලාවේ කන වෙලාවේ හටගත්ත සිත අරමුණු වුණොත් එයා ආයෙත් උපදින්නේ සතර ආපායයි. ඒක නිසා අපේ ජීවිතය තුළ අපි රැස් කරගත්තු කර්ම මහා රාශියක් තියෙනවා. ඒ තියෙන කර්ම වලින් එකක් මැරෙන වෙලාවේ තුතිසිතට આવොත් ඒ එන සත්වයා ඊළඟට යන උත්පත්තිය ලැබෙනවා. නිවන් දැක්ක කෙනෙක් උත්පත්තිය ලබන්නේ නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මැරෙන වෙලාවේ එයාගේ චුතිසිතට එන්න බලාගෙන ඉන්න කර්ම කඳු පහක් තියෙනවා කියලා. කර්ම කඳු පහක් එක කන්දක් තමයි අත්ති වික්කවේ කම්මා නිරය වේදනීය. නිරයක උත්පත්තිය ලබන කර්ම අපේ ළඟ තියෙනවා. කොච්චරක් තියෙනවද? කෝටි ප්‍රකෝටි ගණක් තියෙනවා. අත්ති වික්කවේ කම්මා තිරච්ඡාන යෝනි වේදනීය තිරිසං ලෝකෙ උපදින කර්ම තියෙනවා. අත්ති වික්කවේ කම්මා පෙත්ති විෂේ වේදනීය പ്രേත ලෝකෙ උපදින කර්ම තියෙනවා. අත්ති වික්කවේ කම්මා manuss ලෝක වේදනීය මිනිස් ලෝකෙ උපදින කර්ම තියෙනවා. අත්ති වික්කවේ කම්මා දේව ලෝක වේදනීය දිව්‍ය ලෝකෙ උපදින කර්ම තියෙනවා. අප්‍රමාණ ප්‍රමාණයක් අපේ ළඟ එකතු වෙලා තියෙනවා. මං උදාහරණයක් කළා කියන්නම් ඔබට එතකොට තේරෙයි. නිරය උත්පත්තිය ලබන කර්ම කොච්චරක් අපේ ළඟ තියෙනවද? බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා. මහණෙනියෙක් තරම් මිනිහෙක් ඉන්නවා. එයා අබෑට පියනක් ගන්නවා. මහ මුහුද ළඟට එනවා. අබෑට පියනට වතුර පුරවනවා. ඔන්න මගේ නිරය උපදින එක කර්මයක් ගණිනවා. ඔන්න මගේ නිරය උපදින දෙවනි කර්මේ වතුර පුරෝ පුරෝ ගණිනවා. මහණෙනි ඔබ මොකද හිතන්නේ? මහ මුහුදේ වතුර අබෑට පියනින් ගණලා ඉවර වෙයි. මොනවද ඉවර වෙන්නේ නැත්තේ? නිරය උපදින කර්ම ඉවර වෙන්නේ නැහැ. එහෙම කර්ම කෝටි ප්‍රකෝටි ගණක් අපේ ළඟ තියෙනවා. මැරෙන වෙලාවේ චුතිසිතට එන්න පොර කකා බලාගෙන. මං උදාහරණයක් කියන්න. කොසල් රජතුමාගේ දේවිය මල්ලිකා බිසව හරි හොඳයි. බුදුරජාණන් වහන්සේ වැහ දකින්න දිනකට දෙපාරක් යනවා. බුදුරජාණන් වහන්සේට දාන පූජා කරනවා. හරි සිල්වත් ප්‍රතිපත්ති ගරුකයි. Tamange රජතුමා හොඳ පැත්තට ගත්තේ දේවිය. දවසක් නනා ඉන්නකොට චූටි සිදුවීමක් වුණා. ඒක රජතුමා දැක්කා. පස්සේ මොහොතකදී රජතුමා දේවියගෙන් මේ සිද්ධිය ඇහුවා. දේවිය ඇත්ත කිව්වේ නෑ බොරුවක් කිව්වා. ගොඩාක් හොඳ කෙනෙකුගේ අතින් චූටි වැරද්දක් වුණොත් ඒක හිතනකොට දුක හිතෙනවා. ශෝකයක් ඇති වෙනවා. ඉතින් දේවියට නිතර මේක සිහිපත් වුණා. ඇය කල්පනා කරනවා අනේ මං රජතුමා රැවට්ටුවනේ කියලා. ඕම ඉන්න අතරතුරේ දේවිය අසනීප වෙනවා.
අසනීප වෙලා මරණාසන්න අවස්ථාවට පත් වෙනවා. ඒ වෙලාවෙත් ඇගේ සිතේ තිබුණේ මම රජතුමාට වංචාවක් කරලා බොරුවෙන් රැවට්ටුවනේ කියන සිත. ඔය සිතෙන් ඇයි මරණයට පත් වුණා? උත්පත්තිය ලබන්නේ කොහෙද? නිරයක උත්පත්තිය ලැබෙනවා මනුස්ස ලෝකෙන් දින හතක්. අත්ති වික්කවේ කම්මා නිරය වේදනීය. දැන් බලන්නකෝ බුදුහාමුදුරු ඇස් දෙකෙන් දැක්ක බුදුහාමුදුරුවන්ට වැඳ සීලය හොඳට රැක්ක පතිභක්තියෙන් හිටිය මේ කාන්තාවගෙන් අරචූටි දේ වෙනවා. ඒක මරණ වෙලාවෙ චුති සිතට එනවා. ඒ සිතින් මරණයට පත් වෙනවා. ඇය නිරයක උත්පත්තිය ලැබෙනවා. අපි එහෙම බොරු කියලා කී දෙනෙක් රවට්ටලා තියනවද බලන්න. එහෙම කියපු බොරුවක් මරණ වෙලාවෙ තුතිසිතට આવොත් අපි කොයි වාගේ තැනක උත්පත්තිය ලබයිද බලන්න. ඒක නිසා තමයි බුදුහාමුදුරුව දේශනා කළේ ඒ අවදානම අපි දිනලානේ ඒක අපේ ළඟ තියෙනවා. දෙවනි එක අත්ති බික්කවේ කම්මා තිරච්ඡාන යෝනි වේදනීය. තිරිසන් ලෝකේ උපදින කර්ම අපේ ළඟ තියෙනවා. මං උදාහරණයක් කියන්නම්. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක හාමුදුරු නමක් සිටියා. උන්වහන්සේගේ නම තිස්ස. මේ හාමුදුරුව භාවනා කරන්නට වස් කාලය තුල වැඩම කළා එක්තරා ගම්මානයකට. ගම්මානයක වැඩම කරලා භාවනා කරනවා. සීලයක් හොඳට රකින්නවා. මාස 3 ගත වෙනවා. ඒ ගමේ ඇත්තෝ ඒ හාමුදුරුවන්ට සිවුරු වස්ත්‍රයක් පූජා කරනවා. ඒක අරගෙන උදිල්ලා උන්වහන්සේ සිවුරක් සකස් කරගන්නවා. සිවුර පඳු පොනවා. හරි ප්‍රසන්න පාටක්. ඇල්ලුවහම සිනිදුයි. හාමුදුරුවන්ගේ සිතට ආසාවක් ඇති වෙනවා. හෙටම පින්ඳ පාතේ වඩිනකොට මං මේ සිවුර පොරවනවා කියලා. මාස 3ක් විදර්ශනා භාවනාව වඩපු. මාස 3ක් උපසම්පදා සීලය හොඳට රැකපු. බුදුහාමුදුරුව ඇස් දෙකෙන් දැකපු පැවිදි ජීවිතයට ඇතුළත් වුණු මේ හාමුදුරුවන්ට අර සිවුර ගැන ආසාවක් ඇති වුණා. ඉතින් සිවුර උණලියේ රඳවල හාමුදුරුව ඇඳ ළඟට වැඩම කරලා සැතපුණා. රාත්‍රී කාලයේ මේ හාමුදුරුව අපවත් වුණා. අපවත් වෙන වෙලාවේ උන්වහන්සේගේ චුති සිතට අවසාන සිතට මතක් වුණේ මොකද? අර සිවුර ගැන කැමැත්ත. සිවුර ගැන ඇති උණු ආසාව හාමුදුරුව උපදින්නේ කොහෙද? ඒ සිවුර මුල්ලක කාවෙක් වෙලා උත්පත්ති ලැබෙනවා. කාවෙක් කියන්නේ දින හතක් ආවස තියෙන තිරිසන් සති. කාවෙක් වෙලා උත්පත්ති ලැබෙනවා. හේතුනේ මොකද්ද? අර සිවුර කෙරෙහි ඇති උණු ආසාව. එතකොට හොඳට සිල් රැක්ක හාමුදුරුව මිනිස් ජීවිතයක් ගත කරපු ඒ හාමුදුරුව හොඳට භාවනා කරපු මිනිසෙක් වුණු ඒ හාමුදුරුව බුදුහාමුදුරුව දැක්කේ හාමුදුරුව අපවත් වෙන වෙලාවේ තමන්ට ලැබුණු සිවුර කෙරෙහි ඇති වුණු ආසාව චුතිසිතට අරමුණු වුණා. ඒ සිතින් අපවත් වුණා හාමුදුරුව උත්පත්තිය ලැබුවේ මිනිස් ඔළුවකින් නෙමෙයි කාවෙකුගේ ඔළුවකින්. මිනිස් ඇඟකින් නෙමෙයි කාවෙකුගේ ඇඟකින්. මිනිස් කකුල් නෙමෙයි කාවෙකුගේ කකුල්. මිනිස් හිතක් නෙමෙයි කාවෙකුගේ හිතක්. ඒ ජීවිතේ උරුම කරලා දුන්නේ කම්මස්සකා මානව සත්තා. තමන්ගේ ඇස් දෙකෙන් සිවුර දැකලා අතින් සිවුර අල්ලලා හිතට ඇති වුණු ආසාව චුතිසිතට අරමුණු වුණා. ඒ අරමුණු වුණු සිත මැරෙන වෙලාවේදී උත්පත්තිය ලැබලා දුන්නේ තිරිසං ආත්ම භාවය. මේ මං මාතෘකා කරගත්තු ගාථාව දේශනා කරන්නේ එක්තරා හාමුදුරු කෙනෙකුට. උන්වහන්සේ කාශ්‍යප බුදු හාමුදුරුවන්ගේ කාලේ සිල්වත් හාමුදුරු නමක්. උන්වහන්සේ ගඟකින් එතර වෙන්න ඔරුවකට නගිනවා. තොටි ආරුව පදවගෙන යනකොට චූටි කොලයක් කැඩිලා අතට එනවා. අපවත් වෙන වෙලාවේ ඕක සිහිපත් වෙනවා. ඒ දුකින් අපවත් වෙනවා. හාමුදුරුව නාගයෙක් වෙලා උත්පත්තිය ලැබෙනවා. අත්ති බික්කවේ කම්මා තිරච්ඡාන යෝනි වේදනීය. ඒ වාගේ තිරිසන් ලෝකේ උපදින කර්ම රාසියක් අපේ ළඟ තියෙනවා. අපි මේ ජීවිතේට එනකොටත් ඒවා තිබුණා. දැනුත් තියෙනවා. ඒවා අවලංගු වෙන්නේ නැහැ. ඕනම මොහොතක ඒවට විපාක දෙන්න පුළුවන්. ඊළඟට පින්වතුනි
අත්ති වික්කවේ කම්මා පෙtti විෂේ වේදනියා പ്രേත ලෝකේ උපදින කර්ම අපි ළඟ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ගිජ්ජකූට පර්වතෙන් පහළට වහිනකොට දැක්ක එක්තරා പ്രേත ආත්මයක්. ඒ പ്രേත ආත්මයේ ස්ථානේ උත්පත්ති ලැබුවයි කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පැවිදි වුණු හාමුදුරු කෙනෙක් දුස්සීල ජීවිතයක් ගත කරපු නිසා ඒකෙන් ওই പ്രേත ආත්මයක උත්පත්ති ලැබලා ශ්‍රමණ പ്രേතයෙක් විදියට දුක් විඳිනවා කියලා දේශනා කළා. හාමුදුරු කෙනෙක් പ്രേතයෙක් විදියට උත්පත්ති ලැබලා ඒ ඉන්න ආකාරයක් දේශනා කරනවා. සැමියකුයි බිරිඳකුයි ඉන්නවා හරි සමගියෙන්. බිරිඳ සැමියට හරි ආදරෙයි, සැමියත් බිරිඳට හරි ආදරෙයි. කාලය ගත වෙනකොට බිරිඳ අහංකාර වෙනවා. බිරිඳ ලස්සනයි, සැමියා ගණන් ගන්නේ නැතුව යනවා. සැමියට සලකන්නේ නැතුව යනවා. පස්සේ කාලෙක බිරිඳ මරණයටපත් වෙනවා. සැමියා බුදුහාමුදුරුව ළඟ ඉඳන් සන්ධ්‍යාභාගි ගෙදර ඉඳිනවා. අතරමඟදී නිර්වත් ප්‍රේතයෙක් දකිනවා. ඔබ කවුද කියලා අහනවා. එයා කියනවා මම ඔබේ කලින් බිරිඳ කියලා. ඇයි මෙහෙම වුනේ කියලා අහනවා. ඔබට මේ ආකාරයට කටයුතු කළ නිසා මේම උත්පත්ති ලැබුවේ කියලා සඳහන් කරනවා. പ്രേත ලෝකේ උත්පත්ති ලැබෙන කර්ම. එක්තරා අම්මෙකුට පුතෙක් ඉන්නවා. පුතාට විවාහයක් කරලා දෙනවා. විවාහයෙන් පස්සේ මේ පුතා තීරණය කරනවා රට යන්න. එයා එන්න තීරණය කළේ ඩුබයි වලට. අම්මා එපා කියනවා. නමුත් අම්මා කැමති කරගෙන මාස දෙකෙන් ගෙන්න ගන්නම් කියලා මේ දෙන්න රට එනවා. ඇවිල්ලා රැකියාවක් හොයා ගන්නවා. නවාතැනකුත් හොයා ගන්නවා. කාලය ගත වෙනවා. නෝනා කියනවා අපි අම්මා ගෙන්න ගමු නේද? වැඩ ටිකක් නිරවුල් කරලා ගෙන්න ගමු. කොහොම කතා වෙනවා. එක දවසක් gedara හවස වැඩ ඇරිලා ඇවිත් නිදහසේ ඉන්නකොට ඉස්සරහ දොරේ සීනුව නාද වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා දොර අරිනවා. අර නෝනා ඉන්නේ. දොර අරිනකොට ගේ ඉස්සරහ අම්මා. අරයා පුදුම වෙනවා. අම්මා ඔයා කොහමද ගේ හොයාගත්තේ? කොහමද ඇඩ්‍රස් හොයාගත්තේ? කොහමද ටිකට් හදාගත්තේ? ගොඩාක් ජාති ඇහුවා. අම්මා සද්දනේ. අම්මා මහත්ය හරි සතුටු වෙයි ඔයා ආවා කියලා දැනගත්තම. ඊට පස්සේ මෙයා දුවගෙන යනවා මහත්යට කියන්න. එතකොට එයාට කෝල් එකක් ඇවිත්ලා. එයා කෝල් එකට උත්තර දෙදී ඉන්නවා. අඬ අඬ. ඊට පස්සේ නෝනා අහනවා ඇයි කියලා. බලන්නකෝ අම්මා නැති වෙලාලු. අපු දෙන්නට ලංකාවට යන්න වෙයි. නෝනා කියනවා මොන බොරුද ආන් අම්මා ගේ ඉස්සරහ. දෙන්නම යනවා බලන්න අම්මා ගේ ඉස්සරහ හිටියද? නෑ. මොකද උනේ? ඒ වෙනකොට අම්මා ලංකාවේ මැරිලා. මැරිච්ච අම්මා කොහමද ඩුබයි වලට ආවේ? අම්මා මැරෙන වෙලාවේ පුතා සිහිපත් වෙන්න ඇති. ආදරය නිසාද තරහ නිසාද? ආදරය නිසා. ඒ ආදරය තුලින් උපාදානය තුලින් අම්මා මරණයටපත් වුණා. අම්මා ඉල්ලුවේ පුතා. අම්මා ප්‍රේතාත්මයක් ඉල්ලුවේ නෑ. අම්මට පුතා දුන්නා. හැබැයි ලැබුණ ප්‍රේතාත්මිකුත් එක්කලා. ඒකයි භයානක. ඊළඟට පින්වත්නි මම දැන් ඉන්න පාසලේ මං ආවේ 2010 අවුරුද්දේ 2012 අවුරුද්දේ මගේ පාසලේ තුනේ පන්තියේ චූටි දුවෙකුට අසනීප වුණා කියලා පන්ති බාර ටීචර්විත් මට කිව්වා. වෙලයි මං හිටියේ කාර්යාලේ. ඊට පස්සේ දුවගෙන ඇවිත් තීච කිව්වහම මම කාර්යාලේ ඉඳන් ඒ පන්තියට වැඩම කළා. ඒ වැඩම කරනකොට චූටි ප්ලාස්ටික් පදුරක රතු පාට වාගේ පදුරක මේ චූටි දුව උඩුබැලිය අතට නිදි කරවලා. එයාගේ තොල් හොඳටම වියලිලා. එයා කිඳිරි ගහනවා අමුතු විදියකට. එයාගේ මූණත් අමුතු ගතියක් තිබුණා. චූටි ළමයි වට වෙලා ඉන්නවා. සමහර වතුර ඉහලා තිබුණා. මම එතන චූටි පුටුවක වාඩි වුණා. වාඩි වෙලා මං මොකද දුවේ කියලා ඇහුවා. එයා කෙඳිරි ගානවා. මං හව ඇයි කියලා. ඒත් උත්තර දුන්නේ නෑ. ඊට පස්සේ මම ටික වෙලාවක් ගිහින් පුටුව අයින් කරලා එතන දන ගහලා හිටගත්තා. ඉඳගත්තා. ඉඳගෙන මං ඇහුවා මොකද දුවේ ඔයාට? ඊට පස්සේ මේ චූටි ළමයා කියනවා මං නංගි බලන්න ආවා. ඊට පස්සේ මං ආයෙම මොකද්ද ආ කිව්වේ? මං නංගි බලන්න ආවා කියලා කිව්වා. මෙයාගේ අයියා කෙනෙක්
ඊට මාස ගානකට කලින් මරණයට පත් වුණා අවුරුදු 13යි වයස. මම උපන්න ගමේ පැවිදි වුණා. ඒ පන්සලේමයි ඉන්නේ. ඒ ඉස්කෝලේමයි ඉන්නේ. ඒක නිසා ගමේ තොරතුරු මං දන්නවා. මේ චූටි ළමයා මාළු අල්ලන්න ගිහිල්ලා කරන් කම් විදියට දාලා එතනදි තමයි මරණයට පත් වුණේ දීවලු ඔය. එයාගේ නංගි තමයි මේ. එයාට නංගි ළමල්ලිලා නැහැ. මේ චූටි ගෑනු ළමයාට. පස්සේ මගේ අතේ තිබුණා ළමයෙක් බාර දෙන්න ගෙනපු බුලත් අත. ඒකේ බුලත් කොළ දෙකක් අරගෙන මම මේ ළමයාගේ මගේ දකුණු අතින් එයාගේ වම් අත අල්ලගත්තා. අල්ලගෙන මම ඇහුවා ඔයා නංගි බලන්දාම ඔව්. තමේ ගෑනු ළමයා කියන්නේ මන් නංගිට ආදරෙයි කිව්වා. ඊට පස්සේ මං ඇහුවා ඔයා මාළු අල්ලන්න ගියා නේද? නෑ මං ගියේ නෑ මස්සිනා මං එක්කලා ගියේ කිව්වා. ඔයා මාළු ඇල්ලුවා නේද? නෑ මං ඇල්ලුවේ නෑ මං කම්බි අකුලන්න ගියේ. එතකොට මොකද වුනේ? මං වතුරට බැස්සා. වතුරට බහිනකොට මං වතුරට ඇදීගෙන ගියා. ඒ මොකද? කරන්ට් එක වැදිලා. ඊට පස්සේ මට නංගි මතක් වුණා ගොඩාක්. ඊට පස්සේ මං වරකපල ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඒ මිනිය මං ගෙනිච්චා ඉස්පිරිතාලෙට. අම්මා වද ළඟට නෑ අම්මා ගාමන් ගින් හිටියේ. අම්මා දැනගත්තු ගමන් සිහි නැතුව වැටුණා. තාත්තා බයිසිකලයේ බාප්පල ගෙදරට ඇවිත් සිටියේ. එක පාරට දැනගත්තු ගමන් බයිසිකලයේ තන අතෑරලා කඳ උඩට දුවගෙන යනකොට උඩදී කලන්තේ දෙල වැටුණා. ඊට පස්සේ මගේ මිනිය ගෙදරට ගෙනාවා. ඊට පස්සේ මං එහෙනම් දැන් කොහෙද ඉන්නේ? අපේ ගෙදර පිටිපස්සේ ළිඳක් තියෙනවා. ඒක ළඟ ඉන්නේ කිව්වා. මං කෝ බොරු කියන්න එපා. ඔයාලා ගෙදර ළඟ ළිඳක් නැහැ. නෑ පරණ වැසිකිලි වලක් තිබුණා පාවිච්චි කරුවේ නැති. ඒක වහලා තියෙන්නේ. ඒක ඉන්නේ කිව්වා. එතකොට ඔයා කන්නේ මොනවද? බත් කන්නේ කිව්වා. කොහමද කන්නේ කිව්වා? එයා කියනවා බත් එක ඉදෙනකොට නෑඹිලි අරිනකොට මං බලාගෙන ඉන්නවා. දැන් මෙහෙම කියලා ඊට පස්සේ මම ඇහුවා දැන් ඔයා නංගිට ආදරෙයිනේ ඒක නිසා නෙමේ ආවේ දැන් මෙහෙම આવුත් නංගිට ඉගෙන ගන්න බෑනේ ඔයා ඉස්කෝලේ ආවද මං හතේ පන්තියට ආවා අකුරු බැරි හන්දා මෙහෙන් අස් කරලා වෙන ඉස්කෝලේකට දැම්මා ඉස්කෝලේ ගියාද නෑ දැන් හිටියා නම් කීයේ දින්න ඕනේ නමේ පන්තියේ කිව්වා මං කිව්වා ඔයාට අකුරු බැරුව ඔයා ඉස්කෝලේ ඉන්නේ නැතුව දැන් නංගිට ඉන්න දෙන්නෙත් නැහෙනි. ඒ වුණාට මං නංගිට ආදරෙයි නේ කිව්වා. මං කිව්වා අයියෝ හරියන්නේ නැහැ. ඔයා යන්න ඕනේ. මම මේ කියන දේ බොරුවක් නෙමෙයි. මේ සත්‍ය සිද්ධියක් කියන්නේ. මේ සිවුරට අත තියලා කියන්නේ. තේරුණා නේද? මේ සිවුරට අත තියලා කියන්නේ මම මේක බොහොම ගෞරවයෙන් රකින්න එක. නිර්මාණය කරපු සිද්ධියක් කියනවා නෙමෙයි මේ. එතකොට මම මෙහෙම අත අල්ලගෙන මං කිව්වා ඔයා දැන් යන්න ඕනේ. මෙයා කියනවා කිඳිරි ගාන බෑ කියලා. අංකවා යන්න ඕනේ කියලා. එතකොට මේ අවුරුදු 7 චූටි ගෑනු ළමයා එයාගේ වම් අත මෙහිම හරවනකොට අවුරුදු 38ක් වයස මගේ මේ උර ඉස්ස පුපුරන්න විදෙන්න ගත්තා. එයාගේ වම් අතින් කරකවනවා මගේ දකුණු අත රිදෙනවා. ඊට පස්සේ මම নমස්කාරේ කියලා කරණීය මෙත්ත සූත්‍රේ කියවගෙන යනකොට අටවෙනි ගාතාව හරියට එනකොට අත ලිහිල්ුණා. ඊට පස්සේ මූණ වෙනස් වුණා. ළමයා ටක් ගාලා ඉඳගත්තා. ඉඳගෙන පුටුවකත් ඉඳගෙන සාමාන්‍ය විදියට කටයුතු කළා. දැන් අටේ ඉන්නේ. තාමත් හිටපු ගමන් ඒ ළමයාට හිම වෙනවා. ඒක අයින් කරන්න බෑ. හේතුව අර අයියා මැරෙන්නේ දියේ ගිලිලා. ඒ මැරෙන වෙලාවේ ඒ අයියාගේ හිතට ආවේ කවුද? නංගි. ආදරේ හන්දා. මරණයට පත් වුණා. දැන් නංගිගේ ළඟ. ඒක තමයි ගැටලුව. අපි හිතුවේ පෙරේත ලෝකෙට යන්නේ සත්තු මරණ හොරකම් කර නිවෙනුත් යනවා. මේ ආදරේ හන්දා. අර ලංකාවේ ජීවත් වුණු අම්මා ඩුබයි වලට ආවි, ගේ ඉස්සරහට ආවි. අකුසලයක් කරලා නෙමෙයි පුතා කෙරෙහි ඇති වුණු ආදරේ හන්දා. ඉතින් බලන්නකෝ අපේ ළඟ කොයි වාගේ karma දෙක තු වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා පින්වතුනි ඒ සාවිසාල කුසල karma ගොඩක් අපේ ළඟ දිනපතා මොහොතක් පාසා තත්පරයක් පාසා එකතු වෙනවා.
ඒකතු වෙන කර්ම එකක්වත් අවලංගු වෙන්නේ නැහැ. මැරෙන වෙලාවෙ චුතිසිතට එන්න දඟල දඟල පොරකකා බලාගෙන ඉන්නවා. කවුරු දිනයිද කියලා කවුද දන්නේ? දැන් මං ධර්ම දේශනා කරනවා. අප්‍රමාණ අරමුණු වගේ හිතට එනවා. ඒකක්වත් මට ඕනේ වුණ නෙමෙයි. ඒ නේනේව මං අයින් කරනවා. ඔය පින්නතුන් බණ අහනවා. ඔය පින්නතුන්ගේ සිතට ගොඩාක් අරමුණු වෙනවා. මැරෙන වෙලාවෙ චුතිසිතට වෙන්නේ ඔය වැඩේ තමයි. ඒක නිසා පින්වතුනි බලන්න කොයි තරම් අමාරුද කියලා මිනිස් ආත්මයක් ලැබෙන එක. ඒ ආත්ම භාවයේ තමයි අපි දැන් මේ ලබාගෙන තියෙන්නේ. ඒකත් හොඳ අංග විකල වලින් තොර හොඳ මනසක් තියෙන හොඳ මිනිහෙක් වෙලා උත්පත්ති ලැබුවේ. මේක සිද්ධ වුනේ පිනක් නිසාමයි. මේ අවස්ථාව ආය ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒක නිසා මේ අවස්ථාවෙන් හොඳම ප්‍රයෝජන ලබා ගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟට කිච්චං මච්ඡාන ජීවිතං මිනිසෙකු ලෙස ජීවත් වෙන එක හරිම අමාරුයි. මිනිසෙක් විදියට ජීවත් වෙන එක හොඳට ජීවත් වෙන්න උත්සාහ කරන්න. දැන් වෙලාව 9යි 10යි. අද ධර්ම දේශනාව පටන් ගන්නකොට ප්‍රමාද වුණා. ඒක නිසා මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මම මේ ගොඩක් ගොඩක් කරුණු ඩිං පන්න පන්න කියාගෙන ගියේ. නමුත් මං සතුටු වෙනවා ඔය පින්නතුන් හොඳට අහගෙන හිටියා. මිනිසෙකු විදියට ජීවත් වෙනකොට අපේ ಗುಣධර්ම ආරක්ෂා කරගෙනයි ජීවත් වෙන්න ඕනේ. අපි අම්මට සලකන්නට ඕනේ, තාත්තට සලකන්නට ඕනේ, වැඩිහිටියන්ට ගරු කරන්නට ඕනේ, ඉගෙන ගන්නට ඕනේ, හොඳ රැකියාවක් කරන්නට ඕනේ, විවාහ ජීවිතේ ලස්සනට අරගෙන යන්නට ඕනේ, හොඳ දරුවෝ ටිකක් හදන්නට ඕනේ, නිරෝගීව ඉන්නට ඕනේ, සමාජ සම්බන්ධතා හොඳට තියෙන්නට ඕනේ, මැරෙන වෙලාවදී සිහියෙන් මැරෙන්නට ඕනේ. ඕම ජීවිතයක් ගෙනියන එක හරි අමාරුයි. පෞල් ජීවිතයේ ගෙනියනකොට ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න. අම්මා තාත්තා සම්බන්ධයෙන් හොඳ කල්පනාවෙන් කටයුතු කරන්න. අම්මා කෙනෙක් ගැන හොඳ සිතුවිල්ලකින් කටයුතු කරන්න. මං එදත් පණට මතක් කළ අම්මගේ වටිනාකම, තාත්තගේ වටිනාකම ඒවා කවදාක්වත් මැරෙන්න දෙන්න එපා. අම්මෙක් අපි කුසේ තියාගෙන මාස 9මාරක් තිස්සේ ගොඩාක් දුක් විඳිනවා. මං කුසෑතුලේ ඉද්දී මගේ රත්තරන් අම්මට එක මොහොතක්වත් මුණින් අතට ඇරලා නිදන්න හම් වෙන්නේ නෑ. ඊළඟට මං බී කරන්න කිට්ටු වෙනකොට මගේ අම්මගේ විඳින වේදනාව නිමක් කරන්නට බෑ. ඒ සෑම දෙයකම ප්‍රතිඵලයක් තමයි අද මං ජීවත් වෙනවා කියන්නේ. ඒක නිසා අම්මා කෙනෙකුට ගොඩාක් ආදරේ කරන්න, තාත්තට ගොඩක් ආදරේ කරන්න. ඔබේ අම්මා ලංකාවේ ජීවත් වෙනවා නම් දිනකට එක වතාවක්, තාත්තා ලංකාවේ ජීවත් වෙනවා නම් දිනකට එක වතාවක් කතා කරන්න. සෑම මොහොතකම එයාලගේ ආශිර්වාදය අපේ ජීවිතයට ගොඩාක් වටිනවා. කොයි තරම් වැරදි වුණත් තාත්තා එක්කලා වාද විවාද කරන්න යන්න එපා. කොයි තරම් අඩුපාඩු තිබුණත් අම්මා එක්ක එහෙම ගැටෙන්න යන්න එපා. ඒ දෙන්නට ආදරෙන් කරුණාවෙන් සෙනෙහසින් සලකන්න. එයාලා මැරෙනතුරු සතුටින් කියලා කියන්න. ඔබේ හොඳම දේවාලේ අම්මා තාත්තා කරගන්න. ඔබේ හොඳම බුදුමැදුර අම්මා තාත්තා කරගන්න. ඔබේ හොඳම දේවාලය දෙවියන් අම්මා තාත්තා කරගන්න. Hindu ආගමේ ක්‍රිෂ්ණතුමා සඳහන් කරනවා වේදය තුල ඔබ වැදූ මවට ගරු කරන්න. ඔබ වැදූ මව ආදාන ආගමට ගරු කරන්න. ඔබ වැදූ මව උපන්න භූමියට ගරු කරන්න. ඔබ වැදූ මව කතා කරන භාෂාවට ගරු කරන්න කියලා. ඒක නිසා Hindu දහම ඇසුරු කරගත්තු ඒ පින්වතුන්ගේ චින්තන තුනක් තියෙනවා. Hindi, Hindu, Hindustani. ඒකත් එක්කලා ගමන් කරනවා. ඒක නිසා එයාලගේ චිත්‍රපටියක් ආවත් මොන දේ ආවත් අම්මට ගරු කරන එකට එයාලා ප්‍රමුඛතාවයක් දෙනවා. අධ්‍යාපනයනුත් ඒ දේ කරනවා. ඒක නිසා දෙමව්පියන්ට ආදරේ කරන්න, දෙමව්පියන්ට ගරු කරන්න. මෙහි රටේ කොතනකවත් වැඩිහිටි නිවාසත් නැහැ. අනාථ නිවාසත් නැහැ. මේ රටේ මෙයාලා අම්මලට තාත්තලට සලකනවා. ඒක නිසා මට නිවාඩු දාලා මගේ අම්මා ළඟ නවතින්න බෑ. මට නිවාඩු දාලා මගේ දරුවා ළඟ නවතින්න පුළුවන්. අසනීප වෙලා රෝහල් ගත වුණාම. ඒක නිසා අම්මගේ ළඟ බොහොම ආදරෙන් නැවතිලා අම්මට ගරු කරන්න, තාත්තගේ ළඟ නැවතිලා තාත්තට ගරු කරන්න. ඔබේ මවත් පියත් ආදරෙන් තියලා තියන්න මරණ මොහොතට ඒ දෙන්න සතුටින් සැහැල්ලුවෙන් මරණයටපත් වෙයි.
ඊළඟට ඔබේ ජීවිතේ වැරදි අඩුපාඩු තියාගන්නට එපා පුළුවන් තරම් නිදොස් කරගන්න පුළුවන් තරම් හොඳ වෙන්න උත්සාහ කරන්න අඩුපාඩු දුර්වලතාවයන් දුරු කරන්න සෑම දෙයක් දිහාම සෑම කෙනෙක් දිහාම සුභවාදීව බලන්න පුරුදු වෙන්න අර ජංගම දුරකථන ගැන මං කිව්වේ ඒකේ ඒ දිහේ සුභවාදීව බලන්න උත්සාහ කළා රටේ පවතින දේවල් පිළිබඳව දේශපාලනීය ආර්ථිකය ගැන කලකිරෙන්න පුරුදු වෙන්න එපා කවදාක්වත් හිතට සතුටක් නැති වෙනවා ඒක නිසා සියලු දේවල් ඔබට ඕන හැටියට පවතින්නේ නැහැ ඔබවත් ඔබට ඕන හැටියට තියෙන්නේ නැහැ අපි උත්සාහ කරන්නට ඕනේ ඒ පවතින තත්ත්වයන්ට අනුගත වෙන්නට එතකොට සතුටු වෙන්නට පුළුවන් ඒක නිසා මම ඔබට නිදන් දෙපා කිව්වේ නැහැ මං කිව්වේ නිදා ගන්න කියලා ඊළඟට ෆෝන් ඕෆ් කරන්න නෙමෙයි කතා කරන්න කියලා කිව්වේ එතකොට කතා කරුවත් මට ඒක වදයක් නෙමෙයි ඒක නිසා සතුට තියෙන්නේ බුදුමැදුරේවත් බෝධිය ළඟවත් චෛත්‍ය ළඟවත් දේවාලේවත් කෝවිලේවත් පල්ලියවත් නෙමෙයි සතුට තියෙන්නට ඕනේ අවේ හදවතේ ළඟ ඒ හදවතේ ආකාරයට නඩත්තු කරලා හදාගන්න Tamange ජීවිතේට අවමන් කරගන්න එපා කවදාක්වත් ගරහන්න එපා මේ ජීවිතේට ඊළඟට අනිත් මිනිස්සු හෙලා දකින්න එපා සතුටින් සැහැල්ලුවෙන් හොඳ ජීවිතයක් ගත කරන අදිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙම ඇති කරගෙන ජීවත් වෙනකොට ඔබට දැනෙයි ජීවිතය ජීවත් වෙන බව. ආස්වාදේ කරන්න ජීවිතය විඳවන්න එපා. මොකද මරණකල් අපි කැමති වුණත් අකමැති වුණත් ජීවත් වෙන්නට වෙනවා. ඉතින් ඒක නිසා නිහතමානිකම ඇති කරගන්න, චාම් බව ඇති කරගන්න, සරල බව ඇති කරගන්න තවත් මිනිහෙකු ගෑස් දෙකට කඳුළු වෙන වැඩ කරන්න පුරුදු වෙන්න එපා. තවත් මිනිහෙක් සතුටු වෙන වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොට ඔබට ඇත්තටම තෘප්තිමත් වෙන්නට පුළුවන්. එහෙමනම් පින්වතුනි මිනිසෙකු ලෙස ජීවත් වෙන එක අමාරුයි. ඒක හදාගන්න. ඊළඟ කාරණාව ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම. එතන හඳුන්වන්නේ විදර්ශනා ධර්මය. ඒක මේ වෙනකොට තියෙනවා. ඊළඟට බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන එක දුර්ලභයි මේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වුණු යුගය මේ අවස්ථා ටික අපට ලැබිලා තියෙනවා ඒ ලබාගත්තු ජීවිතය මොන රටකට ගියත් මොන තැනක රැකියා කළත් ඔබ විනාශ කරගන්නේ නැතුව ඔබේ ආත්මය විනාශ කරගන්නේ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න අවසාන මොහොතේදී අපට සතුටු වෙන්නට පුළුවන් වෙන්නේ කරපු හොඳක් ගැන සිහිපත් කරලා විතරයි හොඳ ජීවිතයක් ගත කරන සෑම කෙනෙකුටම සෑම මොහොතකම සතුටු වෙන්නට පුළුවන් එහෙමනම් පැය කාලක් මං වැඩිපුර ගත්තට මාත් සමග අමනාප හිතක් ඇති කරගන්න එපා සතුටු හිතකින් යුක්තවයි ඔබ බණ ඇහුවේ මේ කවුරුවත් නැගිටින්නේ නැහැ දඟලුවේ නැහැ විද්දෙන්නේ සෑම කෙනෙක් මොහොතට බණ අහගෙන හිටියා තානාපතිතුමා තමන්ගේ සියලු කාර්යයන් පසකින් තියලා උදිල්ල අපිත් එක්කලා එකතු වෙලා මේ කටයුත්තට හිටියා. එහෙමනම් මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් අපි ලබාගත් අවබෝධයේ ඥානය අපි සෑම දිනාගේම ජීවිත යහපත්ව පවත්වාගෙන යන්නට ශක්තියක් වේවා. මෙලව අපේ ජීවිත සාර්ථක වේවා. මේ කරනු ලබන රැකියාවන් හොඳින් කරගන්නට ශක්තිය ලැබේවා. අපේ ගෙදර ජීවිතයේ සුරක්ෂිත කරගන්නට පවුල් ජීවිතයේ සතුටින් ගත කරන්නට ශක්තියක් ලැබේවා අපි සෑම දිනාටම උතුම් වූ ධර්ම මාර්ගය අවබෝධ වේවා කියලා සාදු කියන්න මේ රැස් කරගත් උතුම් පින අපි විශේෂයෙන්ම අනුමෝදන් කරන්නට ඕන මිය පරලොව ගිය ඥාතීනට අද දායකත්වයේ දරන්නේ මොනිකා මහත්මිය විසින් දන්සැලේ දායකත්වයේ ලබන්නේ ශ්‍රී ලංකා සංගමයේ විසින් අරමුණු කරගන්නා ඕමං රාජ්‍ය රටපාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට ආශිර්වාද කරන්නට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ සියලුම සේවක සේවිකාවන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වාගේම මොනිකා මහත්මියගේ මිය පරලොව ගිය සොහොයුරාට මාදවිතගේ ප්‍රේමසිරි සොහොයුරාට පින්නනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා මොනිකා මහත්මියගේ අසනීපවුණු දියණියට පියා ක්‍රිසාන්ති රත්නායක දුවට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා අසනීපව සිටින සුමিত্রා සොහිරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මහේස් මහතාගේ
බාල සොහිරාවන ආරම් උපුල් සුසන්ත මහතාට ඇසක සල්ල කර්මයක් කරන බැවින් ඊට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා පෙරවන් සරණයි පරලෝ සැපත් රීටා මංගලිකා සොහිරයට පින් අනුමෝදන් කරනවා වසර 10කට පෙර කාල යාත්‍රා කරන්නට යෙදුණු කේකේ සාදිහාමි සාදිනාහාමි මෑණියන්ට පින් අනුමෝදන් කරනවා සූපත් වේවා තංජනී සමරනායක මහත්මියගේ ආදරණීය පුතා වෙන ලසින්ත පී සෙනවිරත්න පුතා කාල යාත්‍රා කරන්නට යෙදුණ හදිසි අනතුරකින් රෝහල්ගත කරලා ඉන්නවා එතුමන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සහභාගීවම සියලු පින්වතුන්ටත් එයාගේ නමින් නියදී ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන ආශිර්වාද කරනවා සභාපතිතුමන්තුළු දායක සභාවටත් මේ කටයුතු වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා වැඩම කොට වදාළ ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා නියගිය සියලු ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අප සෑම දිනාටම මේ පින සපත පිණිස යහපත පිණිස හේතු වේවා නිවන් සුව පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරංති සියලුම පින්වතුන්ට තුනුරුවන් සරණ ලැබේවා අභිවාදන සීලස නිට්ටං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සබ්බ සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු